ආයිබෝන් හැමෝටම හයිටෙක් ඉස්සෙල්ලෙන් හැමදාම වගේ අපි අද කතා කරන්න දන්නේ අපේ බජට් එකට හරියන තවත් ඩිවයිස් එකක් ගැන. ඉතින් ස්මාර්ට් වොච් කිව්වහම හැමෝම ගොඩක් ආස කරන දෙයක්. අද ගොඩක්ම ට්‍රෙන්ඩින් ඉක්විප්මන්ට් එකක් කියලා කියන්න පුළුවන්. ඉතින් අපේ යූසර්ස්ලා ගොඩක් අපිට මෙසේජ් කරලා තිබ්බා මේ ස්මාර්ට් වොච් අරගෙන ඒගොල්ලන් අමාරු වැටුණා, අයි ස්මාර්ට් වොච් ගැන රිවිව් එකක් කරන්න නැත්තේ, මොකද්ද අපිට තියෙන බජට් එකට ගන්න පුළුවන් ස්මාර්ට් වොච් එක කියලා. ඉතින් ගොඩක් ස්මාර්ට් වොච් වෙළඳපොලේ තියෙනවා රුපියල් 2000ට 1500 ඒ ගණන් වල ඉඳන්. හැබැයි ඉතින් ගොඩක් අය ගත්තාම අමාරු වෙලා තියෙනවා මේවා චාර්ජ් වෙන්න, ඒ වගේ ප්‍රශ්න නිසා. ඉතින් අපි ගෙනාවද මාකට් එක අපිට සාමාන්‍යයෙන් දැරිය හැකි මිතරට ගන්න පුළුවන් ටිකක් හොඳ කාල පවතින බැටරි චාර්ජ් එක පවා කාලයක් පවතින හොඳ ස්මාර්ට් වොච් එකක්. ඉතින් අපි අන්බොක්සිං එක තමයි කරන්න හදන්නේ. මේක ඇවිල්ලා Mi Band 4. Mi Band 4 කියන්නේ මාකට් එක රුපියල් 6500කට 6000කට 6500 වගේ මිලක ඉඳන් ඉහළට ගන්න පුළුවන් බෑන්ඩ් එක. ඉතින් Mi Band 3 කියන එක ලෝකෙට ජනප්‍රිය වෙච්ච එකක්. ඉතින් ඒත් එක Mi Band 4 වෙළඳපොළට ඇවිල්ලා තියෙනවා. අපි අද අන්බොක්ස් කරන්න හදන්නේ Mi Band 4 එක. ඉතින් Mi Band 4 එක අපි ඉස්සෙල්ලාම අන්බොක්ස් කරලා බලමු මේකේ තියෙන ඉක්විප්මන්ට්ස් මොනවද කියලා. මේ අන්බොක්සිං එකෙන් පස්සේ ඊළඟ රිවිව් එක ගොඩනගන්න බලා ගන්න පුළුවන්. අපි කම්ප්ලීට්ලි මේ ඩිවයිස් එක යූස් කරලා මේක කොහොමද, මේ කල්පවතිනවද, මේක භාවිතය කොහොමද කියලා කතා කරන්න සූදානම් වෙනවා. ඉතින් Mi Band 4 කියන එක ජනප්‍රිය වෙන ලොකු හේතුවක් තමයි මේගොල්ලන් කියනවා. මේක සිංගල් චාර්ජ් එකක් අක්කපාර චාර්ජ් කරාම දවස් 15ක් විතර චාර්ජ් එක තියෙනවා කියලා. ඉතින් ඒක ස්මාර්ට් වොච් කියන ස්මාර්ට් ෆිට්නස් වොච් කියන කැටගරියත් එක්ක ගොඩක් හොඳ දෙයක්. මොකද හැමදාම අපිට චාර්ජ් කරන්න බෑ. ඉතින් අන්බොක්ස් එකේදී අපිට මේ පේන්නේ අපි ගත්ත Mi Band එක. අපිට තව පැකේජ් එක ඇතුළේ තියෙනවා යූසර් මැනුවල් එක. ඉතින් මේකේ ඕගොල්ලන් ගන්නකොට බලන්න මේක චයිනීස් වර්ෂන් එක ග්ලෝබල් වර්ෂන් එක කියලා දෙකක් තියෙනවා. ලංකන ග්ලෝබල් වර්ෂන් ටිකක් ගණන් වැඩි, AliExpressෙන් වගේ ගන්න එකත් ඕගොල්ලන්ට ගණන් වැඩි ග්ලෝබල් වර්ෂන් එක. ඉතින් ඒකට හේතුව ග්ලෝබල් වර්ෂන් එකේ මැනුවල් එක වගේම ඩිවයිස් එක ඉංග්‍රීසි ලැන්ග්වේජ් එකෙන් තමයි තියෙන්නේ. ඉතින් මේ ග්ලෝබල් වර්ෂන් එක ගෙනලා තියෙන්නේ. ඉතින් මේකේ මැනුවල් එක ඉංග්‍රීසි වලින් තියෙනවා. ඒ වගේම අනිත් ලැන්ග්වේජස් ගොඩකින් මේ මැනුවල් එකේ තියෙනවා. ඉතින් බොක්ස් එක ඇතුළේ ගොඩක් දේවල් නැහැ. ඩිවයිස් එකයි යූසර් මැනුවල් එකයි මේ තියෙන අපේ චාර්ජින් ඩොක් එක. ඉතින් චාර්ජින් ඩොක් එකේ කලින් Mi Band 3 එකේ මෙච්චර ලොකු එකක් නෙමෙයි ආවේ, පොඩි චාර්ජින් ඩොක් එකක් ආවේ. ඉතින් මේක නම් සම්පූර්ණයෙන්ම අපේ ඩිවයිස් එක ක්ලිප් කරලා චාර්ජ් කරගන්න පුළුවන් අපි පස්සේ පෙන්වනවා එක. ඉතින් අපි ඉස්සෙල්ලම ඩිවයිස් එක බලමු කොහොමද කියලා. මේක තවත් ජනප්‍රිය වෙන්න හේතුවක් තමයි මේකේ තියෙන AMOLED screen එක. ඉතින් මේ LED screen එකක් එක්ක ගොඩක් ඉන්ෆර්මේෂන් ෆෝන් එකේ තියෙනවා. මේකේ පෙන්වනවා ෆිට්නස් ඉන්ෆර්මේෂන් වලට අමතරව ඉන්කමින් කෝල්ස්, ඉන්කමින් SMS ඒ වගේ දේවල් පවා පෙන්වනවා. ඉතින් මේ බෑන්ඩ් එක ඉනිෂියලි ඕපන් කරාම අපිට පේන විදිහ ඉතින් බෑන්ඩ් එක ඩිස්ප්ලේ කරනවා මේක පෙයා කරන්න මොබයිල් ඩිවයිස් එකකට කියලා. ඉතින් ඇත්තටම ලොකු බරක් නැහැ. මොලි හොඳ ප්‍රීමියම් ලුක් එකක් තියෙනවා. ඒ වගේම Mi Band 3 එකට වඩා පොඩ්ඩක් ඩිස්ප්ලේ සයිස් එක පොඩ්ඩක් ලොකුයි කියලා කියන්න පුළුවන්. අනික බෑන්ඩ් එක ගත්තොත් බෑන්ඩ් එකේ ක්වලිටි එක ඒ වගේම අතට අපි දාලා බලමු කොහොමද මේක ෆිට් වෙන්නේ කියලා. ඉතින් මුලින් බලමු අපි මේක චාර්ජින් ඩොක් එකට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. ඉතින් අලුත් අත්දැකීම මේ චාර්ජින් ඩොක් එක. මොකද අපිට කලින් තිබ්බ Mi Band 3 එකේ මේ විදිහ ගන්න මේ හම්බුනේ. ඉතින් බෑන්ඩ් එකෙන් පහසුවෙන්ම ඩිවයිස් එක මෙතන ගලවගෙන අපිට චාර්ජ් කරගන්න මුම් පහසුවෙන් මේක ක්ලිප් කරගන්න පුළුවන්. ඉතින් ක්ලිප් කරාම ඇත්තටම හොඳ තදින් මේක ක්ලිප් වෙනවා. එහෙනම් වැටෙන සුළු ගතිය ගැලවෙන සුළු ගතියක් නැහැ කිසිම. ඉතින් හොඳ හයියර් ක්ලිප් වෙලා තිනවා. ඉතින් මේක චාර්ජ් කරනවා නම් බලන්න ඕගොල්ලෝ ලොකු කාලයක් ගත වෙන්න ඉක්මනින්ම චාර්ජ් වෙනවා. ඒ වගේම චාර්ජ් එක සෑහෙන කාලයක් පවතිනවා කියලා මේ ආයතනයේ වගකීමක් දරනවා. මේක චාර්ජ් එක දින 15ක් දිනවා කියලා. ඉතින් මේකත් එක්ක මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගෙන මේ ෆිට්නස් ඇප් එකත් එක්ක මේක සින්ක්‍රොනයිස් කරලා ඕගොල්ලන්ට මේ අත්දැකීම ඉඳ ගන්න පුළුවන්. ඉතින් බෑන්ඩ් එක අතර පහලින් හරි පහසුයි. ඒ වගේම අතේ පළඳුවම හොඳ පෙනුමක් තියෙනවා. ඉතින් මේ දෙවල් එක්ක අපි බෑන්ඩ් එක යූස් කරලා අපි ඉස්සරහට ගේන්න බලාපොරොත්තු වෙනවා මේකේ ෆුල් රිවිව් එකක්. ඇත්තටම මේ ජනප්‍රිය වුණේ කොහොමද මේ Mi Band 4 කියන එක සහ මේකේ තියෙන මේ කියන ෆීචර්ස් මොනවද. ඉතින් මේ හැම දෙයක් එක්කම අපි ඉස්සරහට මේ අලංකාර බෑන්ඩ් එක ගැන විස්තර ගොඩාක් ගේනවා. ෆිට්නස් බෑන්ඩ් එකක් විදිහට කොහොමද, අපේ මොබයිල් ඩිවයිස් එකද කොහොමද කියලා. ඉතින් බොහොම ස්තුතියි හැමෝටම.